හරි. පුතේ එතකොට අපිට අද තියෙන පුතේ ගෝලයක පරිමාව ගැන කතා කරන්න. ලියාගමු අනුමාත්‍රකාව පුතේ ගෝලයක පරිමාව කියලා. ගෝලයක පරිමාව. හරිද? එතකොට පුතේ ගෝලයක පරිමාව ගැන කතා කළොත් අපි මම මෙන්න මෙහෙම දේවල් ටිකක් අඳිනවා චුට්ටක් බලාගෙන ඉන්න මම අඳිනවා මට ඕනි ගෝලයක් අඳගන්න ඒ ගෝලයට අදාළ පරිසිලින්ඩරේ මම මුලින්ම අඳිනවා එතකොට අපි දාමු මේකේ අර R කියලා ගෝලයක් මම අඳිනවා අරය R වෙන ගෝලය අරය R වෙන ගෝලය ඊළඟට මම අඳිනවා පුතේ කේතුවක් අඳිනවා ආධාරකයේ අරය R ඒ වගේම මෙයාගේ උස අපි ගන්නවා පුතේ ගෝලයේ උසටම සමානයි කියලා. එතකොට ගෝලයේ උස වෙන්නේ මේකේ විස්කම්බේනේ පුතේ. R R කියන්නේ 2 R නේ වෙන්නේ. මෙයාගේ උස 2 R. එතකොට මෙයා පරිසිලින්ඩර නිසා මෙයාගේ උස 2 R. පුතේ මේ ගණිතාගාර වල නම් මේ જાති හදපු උපකරණ තියෙනවා. එහෙම එකක් තියනවා නම් අපිට හරි ලේසියෙන් මේක බලන්න පුළුවන් වෙන්න ඕනේ මේ ගෝලයේ අරයටම සමාන වෙන්න ඕනේ කේතුවේ අරයත් ඒ වගේම පරිසිලින්ඩරේ අරයත් උස ගෝලයේ උසට සමාන වෙන්න ඕනේ පුතේ ඔහොම වීදුරු වලින් හදපුවා තියෙනවා සමහර ඒවා එහෙම තිබ්බ හරි ලේසියෙන් බැලුවේ හැටි අපි කරන්න ඕනේ පුතේ මෙයාටයි වතුර එකක් පුරවලා මේකට දාලා බලන්න පුළුවන් පුතේ මේ වැඩේ හරියට කළොත් මේ දෙන්නගේ හරියටම මේක පිළිලා යනවා හරියටම මේ පරිසිලින්ඩරය පිළිලා හරි එතකොට ඒකේ තේරුම මේ පරිසිලින්ඩරයේ පරිමාව සමාන වෙන්න ඕනේ පුතේ මේ දෙන්නගේ පරිමාව දෙකේ එකතුව හරි මම ලියන්න පුළුවන් එතකොට පරිසිලින්ඩරයේ පරිමාව සමාන වෙනකොට මෙතන තියෙන මේ ගෝලයේ පරිමාවෙයි කේතුවේ පරිමාවෙයි එකතුව එතකොට හරි සිලින්ඩරයේ පරිමාව වෙන සමීකරණ අපි දන්නවා පොද සිලින්ඩරයක පරිමාව වෙන්නේ R වර්ගයේ h ගෝලයේ පරිමාව තමයි හොයන්න දින අපි ලාමු v කියලා. කේතුවේ පරිමාව වෙන්නේ 3 න් 1යි 5R වර්ගයේ h. හයිද? එතකොට පුතේ h වෙනකොට මට දැන් ආදේශ කළ හැකි 2R කියලා. 5R වර්ගයේ h වෙනුවට දානවා 2r. ඊළඟ 3 න් 1යි 5r වර්ගය h වෙනුවට දානවා පුතේ 2r. දෙක මුලට ගන්නවා 5r දෙවෙනි බලයේ පළවෙනි බලය කියන්නේ තුන්වෙනි බලය. v ධන දෙවරක් එක 2යි තුනෙන් දෙකයි 5R ධනෙ දෙවෙනි බලයේ පළවෙනි බලය කියන්නේ තුන්වෙනි බලය ඉතින් කරනකොට එකතු වෙනවනේ දැර්ශක දැන් පුතේ මට V නේ හොයන්න ඕනේ දැන් මෙයාව මම එහා පැත්තට දානවා දැන් හා 2යි 5R ඝනය වෙන 3 2යි 5R ඝනය සමානයි v ඊට පස්සේ අපිට පුළුවන් ඔය පැත්ත
පොදු හරයට අරගෙන සුළු කරන්න පුතේ මේ පැත්ත. එතකොට මෙතන අපිට ගත්ත හැකි 1 1 තියනවා කියලා හිතාගෙන හරය 3නේ මේ උඩයි යටයි දෙකම 3ෙන් ගුණ කරගත්තොත් පුතේ 3ෙන් ගුණ කරගත්තොත් 3 වරක් 2 6යි 3ෙන් 6යි 5r ගණය අඩු කිරීම 3ෙන් 2යි 5r ගණය පුතේ VGY කොටස සමාන නිසා අපිට පුළුවන් මේ භාග දෙක සුළු කරන්න දැන් මෙතන භාග දෙකේ හරය සමානනේ එහෙනම් 3ෙන් 6ෙන් 3ෙන් 2ක් අඩු කරමු 5ෙන් 4යි 6ෙන් 2ක් ගියාම 4යි මෙතන එනවා මේ 3ෙන් 4යි 5r ගන්න වි ඔන්න පුතේ ගෝලයේ පරිමාව මට දැන් පොඩි විදිහයි කොටු කරලා තියාගන්න මෙහෙම අරය r වෙන ගෝලයක පරිමාව අපි v කියලා ගත්තොත් v සමානයි 3ෙන් 4යි 5r ගණය අරේ විතරයි ගණන් ගන්න ඕනේ පුතේ. ඕක දාලා අපිට පුළුවන් ලේසියෙන්ම ගණන් ටික හදාගන්න. හරි. එහෙමනම් ලියමු බලන්න පුතේ.
පුතේ මේකෙන් පස්සේ අපි පහත් උන අභ්‍යාසෙ ගණන් ටික ඔක්කොම හදනවා පුතේ මේ අභ්‍යාස ගණන් සමාඩ බෙදලා උත්තර ගන්න බැරි වෙයි මේ දශමයේ එක්ක දශම ස්ථාන දෙකකට තියන්න එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕනි භාග විදියට උත්තර තියෙන එක
ඔබට එක දශම ස්ථාන වලට තියන්න නැත්නම් ඔයාලා තියා ගන්න ලේසියෙන් විදිය තමයි භාග විදියට ආයි දශම කරන්න ඕනෙත් නැහැ එතකොට මයික් එකක් හදලා පෙන්නන්නම් අරය හත වෙන ගෝලයක පරිමාව අහන්න අරේ දීලා තියෙනවනේ ඉන්න සමීකරණේ දීලා මේකට ආදේශ කරන්න b සමානයි 3න් 4 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 7ේ 3 වෙනි බලය හතෙන් 22යි 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 දැන් මේකට අපිට පුළුවන් 7 ඉලක්කම් දෙක නම් කැපෙනවා මෙතන නම් මුහුත් කැපෙන්නේ නැහැ පුතේ මේකේ අනිත් එක වැඩි කරමු නේද මේ දෙන්න ගුණ කළාම 88යි මේ දෙන්න ගුණ කළාම 49යි 9 වරක් 8 4832 අපි මේක බෙදමු 3 3 වරක් එක 3යි 3 වරක් 4 12යි එකක් ඉතුරුයි 3 වරක් 3 9යි දෙකක් ඉතුරුයි 3 වරක් 4 21යි එකක් ඉතුරුයි 1437යි 3න් 1යි ගණ සෙන්ටිමීටර් නැත්නම් 1437 දශම 3 කියලා ඉන්නේ දැන් ඉස්සරහට හදමු බලන්න පුතේ
හරි දෙවෙනි ගාන බලමු විෂ්කම්බය දීලා තියෙන අපතේ එතකොට අපි අරේ හොයාගන්න ඕනි අරේ කියන්නේ නවයේ බෙදීම 2යි ගෝලයක පරිමාව මේ යගේ බව පෙන්වන්න ඕනේ අපි පරිමාව හොයමු b සමානයි එතන විෂම් භාගයක් තමයි මේ කොහොමද 3න් 4යි 5r ගණන් हाथें इसी देखकर आर किया ने नवे बेदी में देखे तुम में नहीं बाले नवे बेदी में देखे वा तुना क्लियर हुआ ना चुट्टा बेदना होते हैं देवरा किकाई देवरा देकाई 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 देवरा किकाई देवरा किकोला तुम्हारा किकाई तुम्हारा तूना नामवारा नामे आसू एकाई तूने गुने करना हाँ तुम्हारा किके तूनाई तुम्हारा काटे इसी हाथ तरह एकाए कोले हैं इनमें कराने वाले कितने बेदास हायसी है तूना बेदीम हाथर अभी बेदला बालू हाथरा तूना विसी एकाए पाह कितने हाथरा आटे पनस है हतरा के कहाता है आया फिर तुम सी आंसू एकाए हाथें हाय बाना सेंटीमीटर अपनी किया ने वो या आगे बाव पेन लाने के लिए दमाए भी देखो नहीं तुम सी आंसू एकाए हाथें और पेन वाले मेक में हाथात पुदे समावर्त भी ना तब मेव आगे गना गुड़ाप के लाभ ने विभागे दी देने तभी බාග විදියට තමයි උත්තර. දශම කරන්න කියන්නේ දශම වෙලා ඉවර වෙනවා නම් දශම 2යි 5යි දශම 5යි උහුම ඉවර වෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්න පුතේ බාග විදියට උත්තරේ තියෙන එක. ඊළඟට බලන්න පුතේ අනිත් එක හදාන්න ඒක කියනවා ගෝලාකාර ඝන වස්තුවක අරය කිලෝමීටර් 2.1යි පරිමාව හොයන්න කියනවා පුතේ. දැන් අපිට අරය දෙනවා 2.1යි අපිට ඕන නම් 2.1 කොහොම තියාගෙන දැන් හදාගෙන යන්න පුළුවන් මුකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් භාග කරන්න පුළුවන්. 2.1 කැමති නම් භාග කර හැකියි. 2 දශමයක කියලා කියන්නේ පුතේ 10 න් එකනේ. දෙවරක් 10 20යි 21යි 21යි. 10 න් 21යි. අපිට නම් ওই විදියට යන්න පුළුවන් පුතේ. ওই ગાණ තියාගෙන යන්නත් පුළුවන්. කැමති දෙයක්. කොහමද දැන් පරිමාව වෙන්නේ? 3 න් 4යි. 5r ගණන්. फाइल क्या ने हाथे मिसी देखा है आर बने उड़ माँ मिसी एक बेदी में दहाई दागा ना वाला लोग ना देखा ही दर्शन है एक का दान ऐ पिते मेक दी मिसी एक बेदी में दहाई के लिए अनुभव नहीं नहीं मिसी एक बेदी में दहाई एवा तूना දැන් බෙදෙන බෙදෙන ඒවා ටික අපි බෙදා ගමු. 3 වරක් 1යි 3 වරක් 7යි 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 බෙදෙන. තව බෙදෙනවා පුතේ ඒනවනම් මම බෙදන්න යන්නේ. ඇයි යට මේ ටික ගුණ කරාම 1000 එන්නේ. 1000ෙන් බෙදා ගන්න ලේසි. එහෙනම් මම කරන්නේ 1000 ඔහොම පහල තියලා මේ ටික ගුණ කරා. 21 21 න් ගුණ කරාම 441ක් එන්නේ.
මේ දෙන්න ගුණ කළාම 88ක් එයි. ඔය දෙක ගුණ කරගත්තා නම් හරිනේ. 8 වරක් එක 8යි. 8 වරක් 4 32යි. 3ක් ඉතුරුයි. 8 වරක් 4 32යි. 33 34 35යි. බිංදුව දැම්මා. ආයි 8ෙන් ගුණ කරනවා. 8යි 2යි 10යි. 5යි 2යි 7යි 1යි 8යි. 5යි 3යි 8යි 3යි. එතන මෙතන එනවා 38808. 10ෙන් බෙදෙනවා කියන්නේ දශම ස්ථාන 3ක් තියෙනවා. 38.8.8 කිලෝමීටර වලින් ගත්තේ එහෙනම් ඝන කිලෝමීටර වලින් උත්තරේ පරිමාව ලැබේවි පුතේ. දැන් හදන්න බලන්න ඉතුරු ටික ආයිසරයක් ඉස්සරහට. බලමු පුතේ අනිත් ගාන. අරේ සෙන්ටිමීටර් 10.5ක් වූ ඝන අර්ධ ගෝලයක පරිමාව. දහයයි දශම පහ ඔහොම ගන්න පුළුවන් පුතේ. මුකුත් ගැටලුවක් නැහැ. ඕක අරගෙන හැදුවේ ඇයි ගාන. දශම අයින් කරගෙන හදනවා කියලා හිතෙනවා නම් 10.5 लिया गंदे 10.5 लिया गंदे पुते 10 मारे ने 10 लेकिन ने कर तन 10.5 तो बोलते देवरा 10 20 का 21 का 21 के बेदी में देखा किया लिया गंदे ගොඩ පරිමාව වෙන්නේ පුතේ 3න් 4යි 5r ඝනයෙන් භාගයන්නේ. ඇයි අපිට කියන්නේ අර්ධ ගෝලය. අර්ධ ගෝලයක් නයි ඉතින් ගෝලෙන් භාගයක් වෙන්න බෑ නේද? තුනෙන් හතර ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r කියන්නේ 21 බෙදීම 2 ඒක 3 වෙනි බලය දෙකෙන් 1 21 බෙදීම 2 වලියන්න
හතරක් එකයි හතරක් තුනයි 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 දෙවරක් එකයි දෙවරක් 11යි දෙවරක් එකයි දෙවරක් දෙකයි දෙවරක් එකයි දෙවරක් එකයි මේ ඔය විදිහට බෙදෙන්නේ පුතේ දැන් ඊටු ටික අපි ගුණ කරලා ගමු 21 21 න් වැඩි කළාම 441යි ඒක 11 න් වැඩි කරන්නනේ ඕනේ බලන්න හරි කියලා මම කරනවා මේක දෙකෙන් බෙදන්න ඕනේ ඊළඟ දශම 5යි ගණ සෙන්ටිමීටර් හරි නේද පස්වෙනි එක ගෝලයේ පරිමාව දීලා පුතේ අර යහන එහෙමනම් පරිමාව හොයන සමීකරණය සමාන කරනවා මේ මම කරන්න ඕන 11498යි 3න් 2යි මේකත් පුතේ විෂම භාගයක් කරන්න වෙනවා නේ තුනේ වැඩි කරලා ඉමු තුන් වරක් 8 24යි තුන් වරක් 9 27යි 8යි 29යි තුන් වරක් 4 12යි 13යි 14යි තුන් වරක් 1 3යි 1යි 4යි 3යි එකකට දෙකක් එකව ගන්න 96 34496 එතකොට මේ දෙන්න ගුණ කළාම 21යි R 3 වෙනි බලය පිළිම තුන හරි ඊළඟට දෙපැත්තම 21 න් ගුණ කරමු පුතේ මම චුට්ටක් දුර ගුණ කරලා නවත්තනවා ඉතින් ඔයාලා හදන්න ඕන තුන් වරක් එකයි තුන් වරක් හතයි दर्शक समीकरण उत्तरे දැන් මේ ගාන බෙදෙනවා පුතේ 11 11 8යි 33යි 1ක් ඉතුරුයි 14ට 1යි 3ක් ඉතුරුයි 3යි 6යි දැන් බෙදේ නේ 8වරක් 3 24යි සතක් කිතුයි 73ට 8 වරක් 9 72යි 8 වරක් 2
392 ගුණ කිරීම 7 ඊට පස්සේ අපි ගන්න ඕනේ R 3 වෙනි බලය දැන් මේව පුතේ 3 වෙනි බල විදියට ලියාගත්ත හරි ගුණ කරන එකට වඩා ලේසි 392 පොඩ්ඩක් බෙදලා බලන්න ප්‍රථමක සංඛ්‍යාවල දෙකෙන් බෙදෙනවානේ 196යි 98යි 49යි मिथरी नाम देखे एवं कोई हाथे एवं देख कोई ताओ मित्र हाथे एक मित्र लिव्या की देखे तुम भी नहीं बाले हाथे तुम भी नहीं बाले तुम भी नहीं बाले कहते हैं हमारी देख गुण किरी हाथ किए लिया लगते एक तुम भी नहीं बाले एक हम लिव बना एक था दर्शक आयुन करना गुण किरी हतरा गुण कर बला दर्शक समीकरण ओम पहासुए गान हता गान हाई वेनी गान बलानी इलांगते हाई वेनी गान आपी बोड़ा बलं पुते एक येनो आरय सेंटीमीटर हताकु लोहो गोला अटा कुनु करला लोह आपते अन्य विधियट थानी लोह गोले आ खादनो एक आरय गानने करान्य गेला किया දැන් වෙන්න ඕනේ පුතේ එහෙමනම් විශාල ගෝලයේ පරිමාව සමාන වෙන්න ඕනේ පුතේ මේ කියන ගෝල අටේ පරිමාව දැන් මට ලියන්න පුළුවන් වෙන වෙනම හොයනවට වඩා ලේසි මේක බලන්න මං හදන විදිය විශාල ගෝලයේ පරිමාව समान वेन्नोनिपुते कुडा गोल अटे परिमाव हरिद एतोकोट पुते मेके लोकु गोले परिमाव वेन्ने තුනෙන් හතරයි 5r ගණනක් දන්නේ නැහැ නේ r කියන්නේ කීයද කියලා කුඩා ගෝලයක පරිමාව වෙන්නේ 3න් 4යි 5යි r කියලා කියන්නේ පුතේ 7යි 7ේ 3 වෙනි බලය ඒ જાතියේව හරිද ඒ જાතියේව 8ක් දැන් බලන්න හරිම ලේසියෙන් මේක සුළු කරන්න පුළුවන් හරිද හරිම ලේසියෙන් සුළු කරන්න පුළුවන් මේ 3න් 4යි 5 දෙපැත්තෙම අයින් කළා කියන්නේ බෙදුවත් අයින් වෙලා යනවා නේද ඉතින් ඉතුරු වෙනවා r වල 3 වෙනි බලය 7ේ 3 වෙනි බලය 8 මේහා පැත්ත අපි 3 වෙනි බල විදියට ලියමු 8 කියන්නේ 2ේ 3 වෙනි බලෙන් නේද මේක ලිව්වයි 7 බෙදී sorry 7 ගුණ කිරීම 2ේ 3 වෙනි බලය दर्शक आई हत गुण किरी हतरा हदागन बैबुदे में मेविधिया लिया गया मेवागे में अन्न पुलवां बुदे आप अरे सेंटीमीटर दुलाहकन गणार्ध गोलाकार लोह कोटसा कुनु करला अरे सेंटीमीटर तुने बैगिंग
කුඩා ගණන් ගෝල 32ක් හදන්න පුළුවන් කියලා පෙන්වන්න. දැන් එක්ක මෙහෙම කරන්න ඕනේ. මේ අර්ධ ගෝලයේ පරිමාව හොයන්න. කොහොමද හොයන්නේ මේ? ඊළඟට ගෝල 32ක පරිමාව හොයලා බලනවා ඒකට සමාන වෙනවද කියලා. නැත්තම් එක ගෝලයක පරිමාව හොයලා බෙදලා බලනවා 32ක් එනවද කියලා. ඒත් හරිනේ. අපි එහෙම බලමු නේද? මං ගන්නවා අපිට මෙහෙම. අර්ධ ගෝලයේ පරිමාව සමානයි තුනෙන් හතරයි ෆයි ආර් කියන්නේ 12යි නේද 12 තුන්වෙනි බලය අර්ධ ගෝලයක් කියන්නේ ඒකෙන් භාගය. ඔහොම ආදේශ කළා විතරක් දැම්ම කියන්න. ඊළඟ කුඩා ගෝලයක පරිමාව. පරිමාව වෙනකොට 3න් 4යි 5යි. කුඩා ගෝලයේ අරය කියලා කියන්නේ 3යි. 3ේ තුන්වෙනි බලය. එතකොට සෑදිය හැකි ගෝල ගණන වෙන්නේ මේ දෙන බෙදන්න ඕනේ. මම අර 3න් 4යි 5යි තියාගත්තේ ඒක බෙදිලා යන්නේ. එදි ගාගෙන තියෙන්නේ. බෙදීමේ ලකුණක් දාලා ලියන්නම්කො මේක. මොනවද කියනකොට බෙදීම ගුණ කිරීම කරන්න හදන්නේ මම මේක. ගුණ කිරීම කරලා මේ දෙන උඩයට මාරු කරනවා. එතකොට මට මේකේ මේ ටික බෙදිලා යන්න දාන්න පුළුවන් මේ ලේසියෙන් නะ. එතකොට දැන් ඉතුරු වෙන ටික ලියන්න. 12 වා 3යි. යට තියෙනවා මේ දෙක තියෙනවා 3 වා 3ක් තියෙනවා. දෙවරක් 1යි දෙවරක් 6යි. තුන්වරක් 1යි තුන්වරක් 4යි. තුන්වරක් 1යි තුන්වරක් 4යි තුන්වරක් 1යි තුන්වරක් 2යි හතර වරක් 4 16යි 16 වරක් 2 32 32 හදන්න පුළුවන්කම තියෙනවා.